ක්‍රිකට් ගැන උනන්දු වෙන කෙනෙක්ට, ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක්ට හර්දික් පාණ්ඩ්‍යා කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ වෙනකොට හර්දික් පාණ්ඩ්‍යාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් තිබෙනවා. කටකතාවලට අනුව හර්දික් ඔහුගේ බිරිඳ නටාෂාගෙන් වෙන් වී තිබෙනවා. ඉන්ස්ටග්‍රෑම් එකේ නිතරම වගේ දකින්න පේන්න හිටපු මේ දෙන්නා දැන් එකිනෙකාගෙන් ඈත් වෙලා කියලා බොහෝ රසිකයින් සඳහන් කරනවා. ඒ වගේම සර්බියානු නිරූපිකාවක් වන නටාෂා තමන්ගේ නමට අගින් එල්ලලා තිබ්බ පාණ්ඩ්‍යා කියන නාමයත් ඉන්ස්ටග්‍රෑම් එකෙන් ඉවත් කරා කියලා පරිශීලකයෙක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවත් පරිශීලකයෙක් මේ විදිහේ කතාවක් කියලා තිබුණා. ඇයිගේ උපන්දිනය මාර්තු මාසේ 4 වෙනිදා. එදාට හර්දික් අනිවාර්යෙන් පෝස්ට් එකක් දාන්න ඕනේ. හැබැයි පෝස්ට් එකක් තිබුණේ නැහැ. හර්දික් එක්ක ඉන්න මෑත කාලීන සියලුම ඡායාරූප පවා ඇය ඉවත් කරලා තියෙනවා. ඒ වගේම වෙනදා IPL තරගාවලියේ හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් පළ කරන කතාවල ඇය දකින්න ලැබෙන්නේ නැහැ. පරිශීලකෙන් මේ විදිහට කියන වුණත් නටාෂා හරේ හර්දික් පාණ්ඩ්‍යා හරේ කිසිදු පින්තූරයක් ඉවත් කරලා නැහැ. ඒ වගේම ඇය තමන්ගේ සැමියාගේ කණ්ඩායම වන මුම්බයි ඉන්දියස් කණ්ඩායමට සහය වෙන්න IPL තරඟ කිහිපයකටම සහභාගි වෙලා තියෙනවා. මේ විදිහට කටකතා පැතිර යන ආසන්නතම හේතුව නටාෂා සමාජ මාධ්‍යවල එතරම් ක්‍රියාකාරී නොවීම වෙන්න පුළුවන්. හර්දික්ට සමාජ මාධ්‍යයෙන් ගෙල්ල වුණු පළමු ප්‍රහාරය මේක නෙවෙයි. මීට කලිනුත් හර්දික් පාණ්ඩ්‍යා ගැන විවිධ දේ සමාජ මාධ්‍ය තුල හුවමාරු වුණා. 2021 අවුරුද්දේ මුම්බයි රේගු දෙපාර්තමේන්තුව විසින් පාණ්ඩ්‍යාගෙන් රුපියල් කෝටි 5ක් වටිනා අත්තරලොස්සු දෙකක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් පුවතකුත් කටකතාවක් විදිහට පැතිර ගියා. ඔරලොස්සු පුවත අන්තර්ජාලයේ පළවීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේත් පාණ්ඩ්‍යාව දැඩි ලෙස විවේචනය කරන්නට බොහෝ රසිකයින් කටයුතු කර තිබුණා. අවසානයේ ගුවන් තොටුපළේදී ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා පැහැදිලි කරන්න මුම්බයි ඉන්දියන්ස් නායකයාටත් ප්‍රකාශයක් නිකුත් කරන්න සිදු වුණා.